ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් දරිද්‍රතාවෙන් තොර රටක් ගොඩනැගීම රාජ්‍ය සේවකයාගේ වගකීමක් ජනපති අවධාරණය කරයි දේශපාලන පරිගැණීම පිළිබඳ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙරටින් මත්ව දුර තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිකින් ප්‍රකාශයක් ජනතාවගේ අවශ්‍යතාවෙන් ඉටු කරමින් දරිද්‍රතාවෙන් තුර රටක් ගොඩනැගීම රාජ්‍ය සේවකයාගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා අද අපි උපාධිධාරීන් 50,177ක දෙනෙකුට මේ බඳවා ගැනීම සිදුකරුන් ලබනවා 31,172ක් කලා උපාධිධාරීන් වාණිජාංශයේ උපාධිධාරීන් 1839ක් කළමනාකාර උපාධිධාරීන් 7278ක් විද්‍යා උපාධිධාරීන් 4494ක් දේශීය වෛද්‍ය උපාධිධාරීන් 143ක් සමසෞඛ්‍ය උපාධිධාරීන් 161ක් පරිගණක උපාධිධාරීන් 989ක් ඉංජිනේරු සහ නීති 233ක් ගණකාධිකාරී උපාධිධාරීන් 1906 දෙනෙක් පත් වෙනවා. මෙයින් අභ්‍යන්තර උපාධිධාරීන් ඉන්නේ 29,156යි 20,322ක්ම බාහිර උපාධිධාරීන් වගේ වාර්තා වෙනවා. රැකියාවක් කළ වැටුප් ලැබීමේදීත් අවසානයේදී මේ වැටුප් ගෙවන්නේ බිම් මට්ටමේ කුඹුරක් කළා එහෙම නැත්නම් දලු කඩලා නිෂ්පාදනයක් තුලින් රජයට ලැබෙන ආදායම තුලින් තමයි අපි කාගේ වැටුප් ගෙවන්නේ. ඒ නිෂ්පාදනයට උදව් වෙන ආකාරයට තමන්ගේ රාජකාරී කිරීම ඉතාමත්ම වැදගත්. අපි රාජ්‍ය සේවයට බැඳුණයින් පස්සේ මූලික වගකීම තමයි දුප්පත් කමින් මිදුණු රටක් ගොඩනැගීම. එන සුමානේ අපි දිලිඳු පුද්ගලයන් ලක්ෂයකට රැකියාවන් ලබා දෙනවා. මේ සංවර්ධන ක්‍රමවේදයේ කොටස් කරුවන් වෙන්නට කියලා මම මේ අද රැකියාවන් ලැබෙන උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දේශපාලන පරිගණීම් පිළිබඳ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ බාර දෙනු ලැබුවා. දේශපාලන පරිගණීම් වලට ලක්වුවන් පිළිබඳ සොයාපලන කමිටුවේ මූලික වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ඒ අරලියගහ මන්දිරයේදී 2015-2019 කාලය තුල රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පරිගණීම් වලට ලක්වූ පුද්ගලින් 6,952 දෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභ්‍යචනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් 1,152 දෙනෙකුගේ අභ්‍යචනා වලට අදාළ පරීක්ෂා කිරීම නිරීක්ෂණ හා ඉදිරි පියවර මෙම වාර්තාවට රජයක් වශයෙන් මෙරටින් බත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ අලිසා ප්‍රීමකතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2015 ලංකාවේ කුඩු නඩුව තිබුණේ අපි යනකොට 6600. 2016 8000. 2017 11000. 2018 12000. මේ අවුරුද්දේ 10000. අන්න අවුරුදු පහක ප්‍රගතිය. දැන් මේ අවුරුද්දේ මේ දක්වා 13000. අපි බලන්නට ඕන කොහොමද මේවයන් රට බේරගන්නේ? කොහොමද අපි රට හදන්නේ? මට ඔක්කොටම වඩා වැදගත් මේ රටේ මිනිස්සු අතර සාමය ගොඩනැගීම. අපි මේ රටින් තනි කරම මේ මත්ව දුර සුරන් කරනවාම මත්ව දුරෙන් මේ රට තුරන් කරලා මේ රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරලා දෙනවා. එහි අග මුල ගිය සියලු දෙන අපි හොයන. ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නැත් ඒකත් හදන්න. ඒකත් හදලා මේ රටේ මිනිස්සු ටික අපි බේරගන්න. අද තියෙන සංඛ්‍යාලේකන 90 553,000 කුඩුවලට බැහි වෙලා. ඒ කියන්නේ 105. ඒ කියන්නේ 20න් එක්කෙනෙක්. රාමත්ව බරපතල තත්ත්වයක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති දෝෂ සහිත කරුණු පමණක් ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ඊළඟට 19 වෙනි සංශෝධනය පිළිබඳව කතා කරනකොට බොහෝ උදවිය කතා කරන කාරණයක් තමයි මේ දවස්වල මේ ද්විත්ව පුරවැසි භාවය කියන කාරණය.
ද්විත්වපුරව භාවයේ තියෙන කෙනෙක්ට ඡන්දය දෙන්න පුළුවන් නම් මට තේරෙන්නේ නැහැ ඊයාට ඡන්දය ඊළඟට බැරි කියලා. එතනින් පේනවා එතන සිද්ධ වුණේ ඒ ද්විත්වපුරවසි භාවයේ තියෙන කෙනාට ඡන්දය දෙන්න පුළුවන් ඊළඟට බෑ කියන කාරණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ගෙනාවේ. ඒ 19 වෙනි සංශෝධනයේ තුර දෙවිච්ච වැරදි දෝෂ සහිත දේවල් පමණයි ආණ්ඩුව ඉවත් කරන බලාපොරොත්තු වෙන විශේෂ සංශෝධන හරහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන යන අවස්ථාවේදී සියලු වාතයට පිටට සෙමට 3.0 සමණය වෙන ආකාරයට සියලුම ක්ෂේත්‍ර ආවරණය වෙන විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නත් ආණ්ඩුව කල්පනා කරනවා. සැබෑවටම තමන් නියෝජනය කරන මේ රටේ මහජනතාවනේ මේ රට වෙනුවෙන් ගන්න තියෙන තීරණ ගන්න ඒ වගේම රජයට සහාය දෙන්න කියන එක තමයි කියන්නේ. නමුත් ඉදිරියේදී අපි මේ කරපු මේ ව්‍යවස්ථා සංශෝධන වලට මේ මේ වලට මුවා වෙලා කරපු ඒ නීති විරෝධී වැඩවලට නීති විරෝධී ක්‍රියාවලට විරුද්ධව ගන්න තියෙන ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. දහන පොබද විවස්ථා සංශෝධනයේ අහෝසි කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔබලා අහන්න ඕනේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඇමතිවරුන්ගෙන් 19 තියෙන ගැටලු මොනවාද? 19 අයින් කරන්න නම් 19 තියෙන ගැටලු මොනවාද? තාක්ෂණික ගැටලු කීපයක් තියෙනවා. යම් යම් තනතුරුපත් කරාම ඒවා අයින් කරන්න බැහැ. උදාහරණයක් විදිහට දැන් වැඩබල්ල පොලිස්පති කෙනෙක් ඉන්නේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒවා නෑ නෙවෙයි. අපි මේ 19 සියරසියක් හොඳයි කියනවා නෙවෙයි. ඒකෙදින තාක්ෂණික ගැටලු විසඳන ඕනේ. හැබැයි 19 නිසා මේ රටේ ලැබිච්ච විශාල ප්‍රතිවිදෙන රටේ ජනතාව විදියට විශාල දේවල් ප්‍රමාණයක් අපි භුක්ති විඳිනවා. ඒක තේරෙන්නේ ඔක නැති වෙච්ච දවසක. රටේ ජනතාව මහ ජනතාව විදියට ඉන්නවද නැත්නම් දහඩර නැවතත් ගිලා යටත් බැසියන් විදියට ඉන්නවද කියලා තීරණය කළ යුතුයි. මේ තනිකරම රටේ ජනතාවට බලය දුන්න එක තමයි මේ 19 න් කරේ. නැවත 18 යනවා කියලා කියන්නේ මොකද්ද? රාජපක්ෂ පවුල සහ ඒ පවුලේ ඉන්න ඒ නායකයා සහ ඒ පවුලේ ඉන්න කීප දෙනාට නැවත බලය ලබා දීම. ඒකද මේ රට අවශ්‍ය? ඉතින් ඒක නම් අවශ්‍ය නැවතත් 18 ගිහිල්ලා ආයසරයක් කර 2015ට කලින් තිබ්බනේ කාලයක් අපි අර ගොඩාක් දුක් විඳලා අන්තිමට මිනිසුන්ට ඔක්කොම එපාලා 2015 නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ඕන වුණේ. ඒ වගේ කාලයකට යයි. 13 වෙනි සංශෝධනයෙන් ලබා දීලා තියෙන බලය මද්දගත කිරීම පළාත් සභා ඇති කිරීම අහෝසි කරන්න එපා. ඒක ශක්තිමත් කළා. මේ රටේ දේශපාලන ගැටලුවලට ජනවාර්ගික ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා විසඳුමක් ලබා දෙන්න මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. හැබැයි මේ ආණ්ඩුව මේ රට අහිතකර දෙයක් කරනවා නම් මේ රට හානි කරන දෙයක් කරනවා නම් ඒ දුන්න ජනවරණයට විරුද්ධව යම්කිසි දෙයක් කරනවා නම් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි අනිවාර්යයෙන්ම නැගිටිනවා කියන එක රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාට ලබා දෙන ලෙස බියකම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ කඩවත පැවති මාධ්‍ය හමුවකදී අපිට අවශ්‍ය කරන්නේ තරුණ නායකයෙක්. තරුණයන්ගේ අදහස් වලට ඇහුම්කන් දෙන පක්ෂයට විශාල කාර්යභාරයක් කරපු හොඳ දක්ෂ නායකයෙක් තමයි මේ රටේ තරුණ පරම්පරාව ඉල්ලා සිටින්නේ. එවැනි චරිතයක් තමයි රුවන් විජේවර්ධන මහතුමාගේ චරිතය. අපි ඉල්ලීමක් කරනවා පක්ෂයේ නායකයන්ට, මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම සමාජිකයන්ට, අපේ මේ පක්ෂය ගන්න වැදගත් තීන්දුව මත තමයි අපේ පක්ෂයේ ඉදිරි දසවසර රඳාපවතින්නේ. විශේෂයෙන්ම අපි මේ පක්ෂ නායකත්වය තෝරන මේ අවස්ථාවේදී අපි පක්ෂයට ඉල්ලීමක් කරනවා අපිට తాවකාලික පැලස්තර නායකත්වයක් දෙන්න එපා. අපේ පක්ෂයේ ඊළඟ මැතිවරණ රැගෙන 2025 ආපහු මේක නායකත්වය අරබුදයක්ම තියෙනවා. අපි අවුරුදු මම හිතන්නේ තරුණ අවුරුදු 45 50ක් වගේ තරුණ නායකයෝ මේ පක්ෂයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒකෙන් ප්‍රබලම චරිතය තමයි රුවන් විජේවර්ධන මහතුමා. ඉතින් මේ තරුණයා පත් කිරීමේ වගකීම තවත් පැහැරෙන්න එපා. විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා තම රනිල් වික්‍රමසිංහ මහතුමා, කරෝ ජයසූරිය මහතුමා, මේ වගේ පරිණත නායකයෝ මේ රුවන් විජේවර්ධන මහතුමා වැනි තරුණ නායකයෙකුට එතුමා ශක්තිය ලබා දෙන්න. මේ නායකත්වයේ තවත් කල දාන්න එපා. මූලික කටයුතු වල තමුන්නාන්සලා සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. කුරුණෑගල නගර මැදේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමක් සහිත බෝනිකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කළ පුද්ගලින්ට තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ කමිටු වාර්තාවේ මොකක්ද අවසාන නිර්දේශ කරන්නේ? නිර්දේශ කරන්නේ මේ අපරාධ කරපු අයට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි නීතිය ක්‍රියාත්මක කරනවා නම් මොකද කරන්න ඕනේ? 52කට අනුව වැඩ කටයුතු කරන්න ඕනේ. එකක් තමයි පුරාවිද්‍යා ආඥා පනත. ඒකට අනුව ගත්තොත් අප නැහැ. පුරාවිද්‍යා ආඥා පනත යටතේත් කොහොමද මේගොල්ලෝ එළියේ ඉඳගෙන මේ විදියට මැදිහත් වෙන්නේ? සාමාන්‍ය කෙනෙක් මේ වැඩේ කෙරුවා නම් විරුද්ධ පක්ෂයේ නගර සභාවක් නම් මේ තිබුණේ ඒකට අද වෙනකොට කොහොමද නීති ක්‍රියාත්මක වෙන්නේ? නීතිය සම්මත සමානයි. මේක ඊටාත්ම කුරුණෑගල නගර තුල තියෙන ඊටාත්ම වැදගත්ම කොටනගිල්ලක් ඓතිහාසික වටිනාකමක් තියෙන කොටනගිල්ලක් පුරාවිද්‍යාත්මක වටිනාම ස්ථානයක් කියලා ප්‍රකාශ කරලා තිබියදී ඇයි මේ නිර්දේශ වලට පිටින් කටයුතු කරන්නේ? අද අපි කියන්නේ මේ ආණ්ඩුව ආපු වෙලේ ඉඳන්
මොකක්දලා තියෙන ඩෝසර වලට තැනක් ලැබිලා තියෙනවා ඩෝසර වලට සිංහ රාජ්‍යට ගියා ඩෝසර ගියා මුලින්ම රාජසභාව ඩෝසර කෙරුවා ඊට පස්සේ ඉතාමත්ම සංවේදී පරිසර පද්ධතිය පුත්තලමේ ඩෝසර කෙරුවා ඒ වගේම තමයි දැන් මේ වෙනකොට හන්තානිද්දන් ඩෝසර කරන්න පටන් ගන්න තිබෙනවා හැබැයි ඒ තැන් වල නම් ගත්තාම අඩු ගානේ ඩෝසරේ හරියත් තනකට ගත්තා හැබැයි මේ රාජසභා මණ්ඩපයේ ආ ඩෝසර කරපු අඩු ගානේ මේ හිතප්පපුවක් නැති ඩෝසරේවත් අත්තරංගුවට මේ ආණ්ඩුව පොලිසිය අරගත්තේ නෑ පැමිණිලි පහක් ඇවිල්ලා තියද්දි උදැසන පුවත් විකාශය අවසන් තව තුන්සුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලි තොමෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න